මුලින්ම විශේෂ ස්තුතිය පුද කරනවා ආශේල අසේල සම්පත් සහෝදරයා මේ කරන්නා වූ නිර්භීත ක්‍රියාවට. මං ෆේස්බුක් එකේ දැක්කා ඔහුගේ පිටුවේ තියෙනවා අද මේ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී අර ළමා අපචාරයක් කරපු ඒ දරුවගේ වීඩියෝ එකක් මාධ්‍යයට මුදාහරිනවා කියලා. ඒකෙට මමත් එන්න ප්‍රධානම හේතුව වුණේ එක් එක් වෙබ්සයිට් වලින් කීප දෙනෙක් එකතු වෙලා ඒකට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයා ප්‍රියාන් මැණික් කියලා ප්‍රසිද්ධිය කියලා තිබුණා. ඒකට උත්තරයක් දෙන්න නෙමෙයි මම ආවේ. මම ආවේ ඒ වීඩියෝ එක අද මාධ්‍යයට පත් කරනවා කියලා දැකපු නිසා ඒකට උදව් කරන්න ඕන හින්දායි මම ආවේ. නමුත් ඒ වීඩියෝ එක මාධ්‍යයට සම්බන්ධ කිරීම, ප්‍රචාරය කිරීම, ලොවට ප්‍රකාශ කිරීමේ, ප්‍රදර්ශනය කිරීමේ අයිතිය හා වගකීම කිසිසේත්ම මම බාරගන්නේ නැහැ. මොකද මට අදාළ දෙයක් නෙවෙයි ඒක. ඒක අසේල අයියා කරන දෙයක් නිසා. නමුත් මගේ වගකීමක් තියෙනවා මම ඒකට සම්බන්ධ නැහැ කියන එක ප්‍රචාරය පෙන්න දෙන්න. මම මට චෝදනා කරලා දුන්නේ ශමිලා ලියනාරච්චි, ජීවන් ප්‍රසාද් ලියනගේ කියන දෙන්න චෝදනා කරලා දුන්නේ. ඊට පස්සේ ක්‍රමයෙන් ඕක රට පුරාම වෙබ්සයිට් වලින් ගහන්න පටන් අරගෙන තිබුණා. මම යෝජනා කරනවා ඒ ශමිලාලිය අනාරච්චිට හැමෝටම මම යෝජනා කරනවා CID එකෙන් ඊ අපේ ගෙදර ආවා. ඔවුන් මගෙන් කට උත්තරයක් අරගෙන ගියා. ඔවුන්ට මම ඇත්ත ප්‍රකාශ කරා. ඕන වෙලාවක මම එන්නම්, ඕන වෙලාවක මං ඉදිරිපත් වෙන්නම් කියලා. මේකට මං සම්බන්ධ නම් ඕන විදියකට පරීක්ෂණය කරන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම යෝජනාවක් කරා ඒ වීඩියෝ එකක් ගන්න. ඒ වීඩියෝ එකේ ඉන්න ඒ ළමා අපචාරය කරන ඒ දරුවගේ ඒ දරුවා සම්බන්ධ කරගෙන ළමා අපචාරය කරන ඒ පාපතර මිනිස්සයගේ මගේ රහස් ප්‍රදේශය සංසන්දනය කරන්න කියලා මම ප්‍රසිද්ධියේ දෙන්නම් කියලා මම ඒක පොරොන්දුත් වුණා. මම දැනුත් ඒක කියනවා. ඔය සෙල්ලන්දදා බොරු ආටෝපදදා ඉන්න අවශ්‍ය නැහැ. ඔය ශමිලාලිය නාරච්චිලයි ඔය කාටවත් ප්‍රසිද්ධියේ මම මේ කියනවා. ඒ වීඩියෝ එකක් ගන්න මගේ රහස් ප්‍රදේශයත් රහස් අවයව දෙන්නම් මම ප්‍රසිද්ධියේ CID එකට ළමා අපචාර මනහරේ ආයතනවලට රාජ්‍ය ආයතනවලට මම දෙන්නම්. එතකොට නිදහසේ හොයාගන්න පුළුවන්. ඕකට විද්‍යාත්මකව යන්න උවමනා නැහැ. ඕන ඇස්කම් පේන කෙනෙකුට ඒක බලන්න පුළුවන්. මොකද ඒක මම බොහොම සත්භාවයෙන් කරන්නේ ඒක. නැතුව මේ මට හැංගෙන්න උවමනාවල එහෙම දෙකයි පනහ වැඩ කරන්නේ නැහැ. අනිත් එක මම පැහැදිලිව කියන්න ඕන ඔය අවුරුදු 7-8ක දරුවෙක් මට ඔය ජරා වැඩවලට යොදා ගන්න උමන නැහැ. මට එච්චර අසහනයක් තියෙනවා නම් ලෝකේ ඉන්න සුපිරිම කාන්තාවල් මට අරගෙන ඇවිල්ලා මගේ ඇඳ වටේ තියාගන්න පුළුවන්. ඒ තරම් ධනයක් මගේ ළඟ තියෙනවා. ලංකාවේ පෙරන ලෝකෙම ඉන්න උන්ගේ ඉන්න පුළුවන්. මං එච්චර දුර්වල නැහැ කියන එකත් මම මේ ශමිලා ලේනාරච්චිලට කියනවා. අනිත් කාරණාව කියලා තිබුණා CID එකෙන් ඇයි මාව ගන්නෙ නැත්තේ කියලා. නෑ, CID එකෙන් ගන්න කාරණාවක් නෑ. CID එකේ හා ළමා කාන්තාකාරයන්සේ හා රහස් බුද්ධ්‍යංශවල මේ 이르දි බලයේ තියෙන මිනිස්සු නෑ, දිවස් තියෙන මිනිස්සු නෑ. ඒ මිනිස්සුත් විමර්ශනය කරන්න ඕන. මගේ ගෙදරට ඇවිල්ලා මගෙන් කට උත්තරයක් අරගෙන ගියා. ඊට පස්සේ ලිඛිත ප්‍රකාශනකුත් අරගෙන ගියා. එයාලා හොයනවා මේක. මාසයක් දෙකක් තිස්සේ දැන් ඒගොල්ලෝ හොය හොයා යනවා. නමුත් හරිම විමර්ශනයට ඒගොල්ලොන්ට එන්න ඕන. මොකද මේක හැංගිච්ච දෙයක්, යටයච්ච දෙයක් එළියට ගන්නවා කියලා කියන හරි අමාරු දෙයක්. ඒ මිනිස්සුන්ට දිවස් තිබුණා නම් ඒ මිනිස්සුන්ට කරන්න පුළුවන්. දිවස් නැහනේ. ඒ මිනිස්සු කරගෙන යනවා ඒගොල්ලන්ගේ රාජකාරිය. ඒ අනිත් කාරණාව කියලා දුනා CID එකෙන් ගියේ අපේ ගෙදරට ඇවිල්ලා මගෙන් පගාව අරගෙන ගියයි කියලා. CID එකේ එච්චර මන්දබුද්ධිකව නැහැ. එච්චර හිඟන්නෝ නැහැ මගෙන් පගාව ගන්න තරම්. අනිත් එක මේ රටේ කිසිම කෙනෙකුට මම පගාව දෙන්නෙත් නැහැ. මොකද මම වැරදි කරගෙන නැති නිසා. පින්දහම් කරන්න උදව් කරන මිසක් කිසිම කෙනෙකුට මම සත පහක්වත් දෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට මම බයත් නැහැ. ඒ අනිත් කාරණාව කතන්දරේ කියනවා මම දේශපාලනට එනවා කියලා. නැහැ, මැරෙන මොහොතටවත් ප්‍රියාන් මැනෙක් දේශපාලනට එන්නේ නැහැ. කිසිම දවසක මගේ අංගේ දේශපාලනේ නැහැ. මම දේශපාලඥයන්ට කරන්න බැරි වැඩ කොටසක් මේ වෙනකොට මම කරලා තියෙනවා. ඒකින්ද මට දේශපාලනට ඇවිල්ලා කරන්න දෙයක්වත් නැහැ. මට ලබා ගන්න දෙයක්වත් නැහැ. මම දේශපාලනට එන්නෙත් නැහැ. අනෙක් කාරණාව මම ශමිලා ලියනාරච්චිටයි ජීවන් ප්‍රසාද්ටම අභියෝග කරනවා. පුළුවන් නම් ඔය වීඩියෝ පටියේ ඉන්නේ ප්‍රියාන් මැනික් කියලා ඔප්පු කරලා පෙන්නන්න. තප්පර 30ක් ඇතුළත කෝටි 100ක තෑග්ගක් දෙනවා. මම මේ ප්‍රසිද්ධිය කියනවා. තප්පර 30ක් ඇතුළත චෙක් එකක් ලියන්න යන වෙලාව විතරයි කෝටි 100ක තෑග්ගක් දෙනවා. ඕනම කෙනෙක් ඒ අභියෝගේ බාර ගන්න මමයි කියලා ඔප්පු කරන්න. ඔයාලට ඔප්පු කරන සාධාරණම ක්‍රමය මම මගේ රහස් ප්‍රදේශයේ මම දෙන්නම්.
ඕනෑම සීයිඩ ආයතනයකට ඔය රාජ ආයතනයකට මම මගේ රහස් ප්‍රදේශය දෙන්නම්. ඒ වීඩියෝ එකත් එක්ක කම්පෙයා කරලා බලන්න මගේ එකද එතන තියෙන්නේ කියන එක. මේක මම බොහොම සද්භාවයෙන් කියන්නේ. මේක මේ මම කොන්දපණ නැතිව කියන කතන්දරයක් නෙවෙයි, කෙරෙන්න ඕන දේ එක තමයි. ඒකයි මම මේ දේ කියන්නේ. අනිත් කාරණා මම කියන්න ඕන, අසේල අයියේ මම කවදාවත් ඔයාගේ account එක block කරන්න ගිහින් නැහැ. මට එහෙම මේ මුණ්ඩිසෝරි වැඩ කරන්න උමනා නැහැ. මගේ පුළුවන් නම් ඕන කෙනෙක් මේ ලෝකේ ඉන්න ඕන කෙනෙක් කියලා කියන මගේ නමෙන් මම fake account එකක්වත් හදාගෙන තියෙනවා නම් ඔප්පු කරන්න කියලා, ප්‍රියාන් මැනික් fake account එකක්වත් හදාගෙන තියෙනවා කියලා. මම පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මගේ fake account 300 ගාණක් තියෙනවා මේ රටේ හොරු පාවිච්චි කරනවා. ඔන්න අදත් මට ආරංචි වුණා හාමුදුරුවෝ කෙනෙක්ගෙන් රුපියල් 5000ක් දම්මගෙන තියෙනවා මමයි කියලා. රුපියල් 110ක් දෙන්නම් කියලා රුපියල් 5000ක් දම්මගෙන තියෙන ඒ address එකත් මම හොයාගත්තා. ඒ අසේලයට කියන්න ඕන මම ඒ වගේ 2:50 වැඩ කරන්නේ නැහැ. මොන්ඩිසූරි වැඩ කරේ මම. මොන්ඩිසූරි යන කාලේ මොන්ඩිසූරියෙන් අවුට් වුණාට පස්සේ මම මොන්ඩිසූරිය වැඩ මොන්ඩිසූරි තියලා තමයි ආවේ. දැන් මම ජෙනුයින් මිනිස්සෙක්. ප්‍රියාන් මැනික් කියලා කියන්නේ බ්‍රෑන්ඩඩ් නේම් එකක්. ඒ බ්‍රෑන්ඩඩ් නේම් එක තියෙන ප්‍රියාන් මැනික් කවදාවත් 2:50ට වැටෙන්නේ නැහැ. වැටිලත් නැහැ. කිසිම හේතුවකින් මම ඒ තැනට වැටෙන්නේ නැහැ. අනිත් කාරණාව මම දැක්ක Facebook වල යනවා ප්‍රියාන් මැනික්ට ආරක්ෂාව රාජපක්ෂලා දෙනවා කියලා. නෑ, ඒක බොරු කතන්දරයක්. රාජපක්ෂලා කියලා කියන්නේ මගේ බූදලයක් නෙවෙයි. රාජපක්ෂ කියන රාජපක්ෂුන්ට මගේ ශ්‍රේෂ්ඨ උත්තමාචාරයක් තියෙන මේ රට බේරගත්තට. ඒ ඇර මම ඔප්පු කරන්න කියලා කියන ඔය කිසිම කෙනෙකුට මම රාජපක්ෂලාගෙන් හෝ වෙනත් කිසිම දේශපාලඥයෙක්ගෙන් ටොපියක දෙයක් අරගෙන තියෙනවා නම් මටයි කියලා මම ඔප්පු කරන්න කියලා පෙන්නනවා. එක ටොපියක දෙයක් මට අරන් තියෙනවා නේ, එක කාර් පර්මිට් එකක්, වාහන පර්මිට් එකක්, එහෙම නැත්නම් පාරක් වන්තරත් එකක්, නැත්නම් රස්සාව දාන්න කියලා මොනෝ හරි මට පෞද්ගලික ප්‍රතිලාභ අරන් තියෙනවා නම් ඔප්පු කරන්න කියලා මම ඕනම කෙනෙකුට කියනවා. රාජපක්ෂලා එච්චර දුර්වල මිනිස්සු නෙවෙයි. මහින්ද රාජපක්ෂලා ශිරන්දි රාජපක්ෂගේ ෆොටෝ දාගෙන මාධ්‍යෙන් ගහගෙන යනවා කීප දෙනෙක් මාධ්‍යෙන්. ඒ අඳබාල දුර්වල මාධ්‍ය තියෙනවා. මම දන්නව කවුද කරන්නේ කියන එක. මම එයාලට අභියෝග කරනවා පුළුවන් නම් ඒක ඔප්පු කරන්න කියලා. රාජපක්ෂල එච්චර දුර්වල මිනිස්සු නෙවෙයි, මේ රටට වැඩක් කරපු මිනිස්සු. ඒකෙහිඳ මේ මිනිස්සුන් අදාළ ඇඳගන්න එපයි කියලාත් මම ওই මාධ්‍ය වලට කියනවා. අනිත් කාරණා, ප්‍රධානම කාරණා මට කියන්න ඕමනා කාරණාව, ඕනෑම කෙනෙකුට මම කුඩු විකුණලා තියෙනවා නම්, ගංජා විකුණලා තියෙනවා නම්, ළමා දූෂණය කරලා තියෙනවා නම්, කාන්තා දූෂණය කරලා තියෙනවා නම්, හොරා කාලා තියෙනවා නම්, මංකොල්ල කාලා තියෙනවා, මිනිමරුම් කරලා තියෙනවා නම් ඕනම කෙනෙක් මට ඔප්පු කරලා පෙන්නන්න ඕනෑම දඬුවමකට මං යටත් වෙන ලෑස්ති. මම ඉන්නේ මගේ ගෙදර ඕන වෙලාවක ඉන්නවා. එහෙම නැත්නම් මගේ ටෙලිෆෝන් නම්බර් දෙන්න, මං ඕන වෙලාවක පාර ඉන්නවා. කිසිම තැනක ප්‍රියාන් මැනෙක් හැංගිලා නැහැ, හැංගෙන්නෙත් නැහැ. ප්‍රධානම කාරණය ඔහොම ඕව කියන්න ඒ මිනිස්සුන්ගේ ඉරිසියාවක් තියෙනවා. මං එලි කරන්න නොකරන්න හිටපු කාරණාවක් තමයි ඔය ජීවන් ප්‍රසාද් කියන කාලගන්නේ තිරසම් මිනිස්සයා. මගේ ගෙදර වැඩ කරපු මිනිස්සේ, මගේ ලේකම් කෙනෙක්, අනන්ත අප්‍රමාණ හොරකම් කරාවේ තිරසම් මිනිස්සයා. බැරිම තැන අන්තිම මොහොතේදී මගේ නංගි ඇඳුම් මාර කරන කාමරයේ ওই තිරිසන් මිනිස්සයා ජනේලෙන් එබිලා බලාගෙන ඉඳලා දුණා. ඒක මට නංගි කතා කරලා කිව්වට පස්සේ මම ওই තිරිසන් මිනිස්සයා පණලා දැම්මේ. ජීවන් ප්‍රසාද් ලියනගේ ආමියකේ ඉන්නේ කිරිඳිවැල තමයි ගෙවල් තියෙන්නේ. මම මේ අභියෝග කරන්නේ, ප්‍රසිද්ධිය අභියෝග කරන්නේ. ඒ මිනිස්සයා මම පණලා දැම්මට පස්සේ ඌ එක එක NGO එක පටවගෙන පිටරට වලින් සල්ලි හොරගම් කරලා අනන්ත ප්‍රමාණ සල්ලි හොරගම් කරනවා. මම ඒව මාධ්‍යට අල්ල දුන්නා, පොලිසියට නඩුවට දැම්මම එන්නේ තරහ තමයි. ශමිලා ලියනාරච්චිත් එක්ක එකතු වෙලා ගන්න. ශමිලා ලියනාරච්චි කියලා කියන්නේ මම එයාට කාන්තාවක් හින්දා මුකුත් කියන්නේ නැහැ. මොකද මටත් අම්ම කෙනෙක් ඉන්නවා, මටත් නංගි කෙනෙක් ඉන්නවා. නමුත් ශමිලා ලියනාරච්චිගේ තවත් ඉල්ල මාත් එක්ක එනවා නම් ශමිලා ලියනාරච්චිගේ නිර්වත් වීඩියෝස් මගේ ළඟ තියෙනවා. පිරිමින් එක්ක ෆෝන් සෙක්ස් කරපු වීඩියෝස් මට එවලා තියෙනවා. අදටත් මම දන්නේ නැහැ කවුද එව්වේ මට කියලා. නමුත් මම ඒවා මාධ්‍යයටවත් දෙන්නේ නැහැ. කෝයා පළ කරන්නේ නැහැ. මොකද එයා කාන්තාවක්. එයා අම්ම කෙනෙක්. එයා මටත් අම්ම කෙනෙක් ඉන්නවා, මටත් නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි එයා ඉල්ලන් කනව නම් මං ඕන වෙලාවක ලෑසි එළියට දාන්න. ඉල්ලන් කනව නම් මේ අන්තිම වතාවට තමයි මම ඇයට කියන්නේ. මොකද මේ මාධ්‍යයට ඇවිල්ලා කියන්න මට උවමනාවක් නැහැ. මම නිර්දෝෂී කියලා. නමුත් දිගින් දිගට මේක මාධ්‍යයට නොදුන්නොතින් මම මේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වේ නැතුණු මං කරන අසාධාරණයක් වෙනවා. මේ ඒ පාපතරය අල්ලගන්න බැරි වෙනවා. මං ඒකයි මේ ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න උත්සාහ කරේ හැම කෙනාටම. විශේෂයෙන්ම ඔය ශමිලා ලියනාරච්චි, ජීවන් ප්‍රසාද් හා මඩ ගහගෙන ගියා මේ ආශිම කවුද අසේල අයියා මගෙන් සල්ලි අරගෙනයි කියලා. අසේල සම්පත් කියලා කියන්නේ එච්චර දුර්වල මිනිස්සෙක් නෙවෙයි. මිනිහාතේ සල්ලි නැතුව ඇති. ඒ වුණාට හිඟන්නේක් නෙවෙයි. ඔය අපෙන් සල්ලි ඉල්ලගෙන මේක දීපන් මල්ලි කියලා කියන්නද එච්චර මන්දබුද්ධිකෙක් නෙවෙයි. නැත්තම් එයා මගෙන් ඉල්ලાવી මට මේකට උදව් කරපම් මල්ලි කියලා. ඒ අර මේ
අරක කර දෙන්නම් මේ මාධ්‍යෙන් මේක වහ දෙන්නම් අරක කර දෙන්නම් කියලා කියන තරම් අසීර සම්පත් මන්දබුද්ධිකයෙක්වත් හිඟන්නේ එක්කත් නෙවෙයි හොඳ කොන්දක් තියෙන හොඳ ඍජු කොන්දක් තියෙන මිනිස්සෙක් අසීර සම්පත් කියලා කියන්නේ මගේ ගමේ වුණාට අද දෙවිනි වතාවට දැක්කෙමම ඔබ වගකීමෙන් කියනවා ඔහුත් එක්ක මගේ කිසිදු ගනුදුනුවක් තිබිලා නැහැ අද දෙවිනි වතාවට දැක්ක ෆෝන් එකෙන් ඕනනම් 10 වතාවක් කතා කරලා ඇති එච්චර තමයි ඒක තමයි ඇත්ත කතන්දර ඔබලාටත් ඕන දෙයක් අහන්න පුළුවන් මාධ්‍යයට මගෙන් ඕනෑම දෙයක් අහන්න පුළුවන් පැහැදිලිව තියෙන ඉරිසියාව ශමිලා ලේනාරච්චි හා ජීවන් ප්‍රසාද්ගේ ජීවන් ප්‍රසාද් තියෙන තරහ ආමිකාරයෙක් ආමියකේ මිනිහගේ වැඩක් තහනම් කරා සමාජ සේවා සුබ සාධන වැඩ තහනම් කරා හොරකම් කරලා අහුවෙලා මං ඒව එළියට අල්ල දුන්නා මං හොරෙක් නෙවෙයි මං කැමති නැහැ හොරකම් කරනවට ඒව අල්ල දුන්න නිසා ඒ මාත් එක තරහක් තියෙනවා ඒක වෙයි ශමිලා ලේනාරච්චි කියලා කියන මේ 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 තුට්ටු දෙකේ කාන්තාවක් ඇත්තම කතා කරවදී මම කැමති නෑ එහෙම ඒ වචනේ පාවිච්චි කරන්න තුට්ටු දෙකේ කාන්තා එයත් එක්ක එකතු වෙලා තමයි ওই මඩ ගහගෙන යන්නේ නමුත් හැමෝම නෙවෙයි එක රටේ කෝටියක් මිනිස්සු ගත්තොතින් ලක්ෂ 10ක් මිනිස්සු ගත්තොතින් 5 දෙනෙක් ඇති උතන මට මඩ ගහන ඉතින් ලක්ෂ 10කින් 5 දෙනෙක් කියලා කියන්නේ සුලංගිල්ලක් තරම් දෙයක් නේක දශමයක් තරම් දෙයක් නේක ගණන් ගන්න දෙයක් ඇත්තම නෑ ඇති දෙයක් නෑ එතන පැහැදිලි තියෙන්නේ ඉරිසියාව ශමිලා ලියනාරච්චි ජීවන් ප්‍රසාදතුමී අමතරව පුංචි දේශපාලන පක්ෂයකට එකතු වෙලා තියෙන උතනට පොඩි දේශපාලන පක්ෂයක් මම ඔවුන්ගේ නම කියන්නේ නැත්තේ ඔවුන් ඊයේ රෑමට කතා කරලා කිව්වා අපෙන් ඔබට ප්‍රියන්මණික් අපෙන් ඔබ අපින් ඔබට වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් ඔබේ නමට අපි කැමති මේක ඔප්පු වුණාට පස්සේ ඔබගෙන් සමාව ගන්න කියලා ඔවුන් මට කිව්වා ඒක හින්දා මම ඔවුන්ගේ නම කියන්නේ නැහැ නමුත් ඔවුන් මම මෙතන නිවැරදි කියලා ඔප්පු වුණාට පස්සේ ඉතා ඉක්මනින් ඔප්පු වෙනවා ඔප්පු වුණාට පස්සේ ඔවුන් මගෙන් සමාව ගත්තේ නැතුනොත් ඒ දේශපාලනයේ පක්ෂය ලංකාවෙන් අතුගා දාන්න ප්‍රියන්මණික් ඉදිරිපත් වෙනවා කියන එකත් මම කියන්න ඕන. ඔව්. ඒහි නෑ මගේ ෆොටෝ එකක් දාලා Facebook එකේ යනවනේ රට පුරා යනවා වෙබ්සයිට් වල යනවා ප්‍රියන්මණික් මේ කියලා. අර දරුවගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි දාගෙන යනවා. දරුවගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි දාගෙන යනවා. මගේ ෆොටෝ එකක් උතන දාලා නොතිබුණා නම් කිසිසේත් මං එළියට එන්නේ නැහැ. මට වැඩක් නැහැ. එළියට එන්න උමනාවක් නැහැ. මගේ ෆොටෝ එකක් දාලා තියෙන හින්දා මම මේ කරේ උදව්වක්. මම නෙමෙයි කියන එක දැන් මගේ පස්සෙන් කවුරු හරි මගේ පස්සෙන් එළවනව නම් ඇත්තරම කෙනා මම නෙවෙයි. මගේ පස්සෙන් එළවනව නම් ඒ මිනිස්සුන්ට අපි කියමු CID එක කියලා. අපි කියමු අසීර සම්පත් කියලා. මෙන්න මේක. මෙන්න මේ ෆොටෝ එක. මේ මගේ ෆොටෝ එකක් දාගෙන තියෙන මේ දරුවත් එක ෆොටෝ එකක්. ඉතින් මම මගේ අයිතියක් නේද අනිවාර්යෙන් මේක එළියවිලා කියන එක. මගේ ෆොටෝ එකක් නේ දාලා තියෙන්නේ. දැන් මම මේ උදව්වක් කරන්නේ. මෙතන මන් නැහැයි කියලා පෙන්වුවට පස්සේ ඇත්ත හොරා පස්සේ පන්නන්න පුළුවන්. ඇත්ත පාපතරේ පස්සේ පන්නන්න පුළුවන්. මම එළියට ඇවිල්ලා මේක මම කියන්නේ නැහැ කියලා කියන්නේ මං හැංගිලා ඉන්නවා කියලා කියන්නේ මම කරන අසාධාරණයක්. එහෙනම් මම පිළිගත්ත වෙනවා මම මේක කරයි කියන එක. මම එළියට ඇවිල්ලා කියන්නේ මම බය නැති නිසා. ඕන තැනක මට මගේ ගේ ඉඳන් මම පෙන්නුවානේ. මගේ නිදන කාමරේ ඉඳන් මම පබ්ලික් කරා මම. නිදන කාමරේ ඉඳන් හැමතැනම නගුවා. ඉතින් මට හැංගෙන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. මගේ ID නම්බර් පෙන්නුවා. බැංක් නම්බර් පෙන්නුවා. බැංක් ඩීටේල්ස් මම CID කර දුන්නා. ඉතින් මට හැංගෙන්න දෙයක් නැහැ. මම ඕන වෙලාවක කියන මගේ ගෙදර මම ඉන්නවා. ඕන වෙලාවක මගේ ෆෝන් නම්බර් දෙන කතා කරන්න පුළුවන්. මම එළියට ඇවිල්ලා මේ කතා කරලා පෙන්නුවේ මම නෙවෙයි මෙතන ඉන්නේ. ඇත්ත පාපතරය හොයාගන්නයි මම මේ උදව්ව කරේ. විශේෂයෙන්ම කවුරුවත් මේ ඉතිහාසය කියලා නැහැ. තමන්ගේ රහස් ප්‍රදේශය රහස් අවයවය දෙන්නම් කියලා මාධ්‍යයට ඕනම සජීවී ආයතනයකට දෙන්නම් කියලා මේ පාපතරය අල්ලගන්න. මම දෙන්නම්. මොකද ඒ පාපතරයගේ රහස් ප්‍රදේශයයි මගේ රහස් ප්‍රදේශයයි දෙක සංසන්දනය කරෝතින් හෙන්රි කල්දේරයට වුණත් ඒක පේනවා ඒක. හෙන්රි කල්දේරයට වුණත් ඒක පේනවා. අන්ධයෙකුට වුණත් පේනවා. මම දැන් වුණත් කැමති ඔය ආයතන ඕන කෙනෙක් එන්න CID කියන මම ඕන වෙලාවක දෙන්නම්. මේ මම උදව්වක් කරන්නේ. නැතුව මේ මට මේ ඉල්ලගෙන කන්න එකක් නෙවෙයි. මම කරන්නේ මම බය නැහැ. කිසිම දනකට බය නැහැ. මොකෝ මං කිසිම කෙනෙක්ගේ යැපෙන්නේ නැහැ, යැපිලා නැහැ. දේශපාලනයේ ජනාධිපතිට, අගමැතිට, විපක්ෂ නායකට, හිටපු අගමැතිලට, පාර්ලිමේන්තුවට මම බය නැහැ. මොකෝ කිසිම කෙනෙක්ගෙම යැපෙන්නේ නැහැ. මං හම්බ කරගත්ත දේ තමයි මං දනට පිනට දෙන්නේ. එහෙම මට මඩ ගහනවා නම් ඉවසීමේ සීමාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නායක නම් පෙනේ කරලා පෙන්වන්න යම් යම් තැන්වලදී නැත්නම් ධර්මීයියට බැඳගෙන යනවා කියලා. මම ශමිලා ලියනාරච්චිට ජීවන් ප්‍රසාද්ටයි කියලා කියන්නේ මේ මගේ ඉවසීමේ අන්තිමේ මේ ඉවසීමේ අන්තිමට ඇවිල්ලා තින්නේ. ඔතනින් එහා මඩ ගහන්න එපා. ඔතනින් එහා මඩ ගහලා බිත්තියට හේතු කරන්න එපා. බිත්තියට හේතු කරගත්තොත්ින් ප්‍රියන්මණික් නැගිටින්න කිසිසේත්ම නවත්තන්න බෑ කියන එක මම ඔය තිරිසම් ගෑනිටයි තිරිසම් මිනිහටයි මම කියනවා.
මමයි කියලා කියන කොන්දක් නෑ. මමයි කියලා කියන්නේ නැතුව නට ෆේක් account හදාගෙන මමයි කියලා දානවා. ඒ ඔය ශමිලාරි ආරච්චිගේ නන්දිමාල්ගේ මේ ජීවන් ප්‍රසාද්ගේ ෆේක් account තමයි 15ක් 20ක් විතර සැරිසරන්නේ. වෙන පිට මිනිස්සුන්ගේ නෑ. ඒ උන්ගේ තමයි. මමයි කියලා කියන උන්ට කොන්දක් නෑ. මම මේ අභියෝග කරන්නෙත් ඒක තමයි. පුළුවන් නම් එකෙක් කියපල්ලකෝ මමයි කියලා ෆේක් account නැතුව ප්‍රසිද්ධිය ඇවිල්ලා. මේ මම අභියෝග කරන්නේ ඔය නම කියලාම නන්දිමාල්ගේ සිර මොක සිර මැදිරියද මොකද්ද කියන අටෝ ගත්ත ඔය සංවිධානය ඕක දාන්න කුණු කූඩේට ඔය සංවිධානය කියන හත්තිලව්ව මම කරන්නම් ඔයිට වගේ වැඩිය වැඩ නන්දිමාල් කියලා කියන මිනිස්සු නෙමෙයි නන්දිමාල්ලයි කියලා කියන ශමිලයි කියලා කියන මිනිස්සු නෙමෙයි මේ රටේ කරපු දෙයක් නෑ මේ මිනිස්සු කරන්න පුළුවන් දෙයක්වත් නෑ මම කරපු දේවල් වලින් ඔය නන්දිමාල්ලට ඔය ඔය අටෝ ගත්ත සිර කරුවන්ගේ සංගම් වලට අරමුණට මම කරපු දේවල් වලින් කෝටියෙන් භාගයක් කෝටියෙන් දශමයක් කරන්න බෑ ඔය හත්තිලව කාලා ගන්නිට උන්ට තියෙන්නේ එක මානසිකත්වයක් ජනප්‍රිය වෙන්න එක වීරවරු වෙන්න අර ගෑනි කියනවනේ වීරකාන්තාව කියලා වීරකාන්තාව අඩුතරමින් එක හාල් කිලෝ එකක් දීලා දෙන දුප්පත් මිනිස්සුන්ට බඩ පිරෙන කාපන් කියලා කරලා තියෙන්නේ එයාගේ නිර්වත පෙන්නලා තිනවා මේ අරක මොකද්ද පස්සපත්තේ වැටේ කැරගෙන ගහනවා කියන මේ රෑට ගිහිල්ලා හොල්මන් කරනවා කියලා අමු කුණු වර්ප කියනවා ඕවද කරන්නේ වීරකාන්තාවල් වීරකාන්තාවල් ඔහොම කරලා නැහැ අපිට පුළුවන් ඔය කෑ ගහන්න මම අභියෝග කරන ඒ කට්ටියට පුළුවන් නම් මාත් එක්ක හැපෙන්න එන්න කියලා කවුරුවත් එලිපිට එන්නේ නැහැ නමුත් මම එලිපිට ඉන්නවා කිසිම කෙනෙක් එලියට එන්නේ නැත කොන්දක් පන නැතිකම තියෙන එතන ඒක ඇත්ත ඕනම පරීක්ෂණයකට මම ප්‍රසිද්ධියකව මගේ රහස් අවයවය මම දෙන්නම් රහස් ප්‍රදේශයේ පුරුෂිලිංගේ මම දෙන්නම් ඕන වෙන ඕන වීඩියෝ එකකට ඕන සජීවී වීඩියෝ එකකට මම දෙන්නම් CID එකකට මම ඊයේ කිව්වා CID එකට කිව්වා මගේ අරගෙන යන්න ඕමන ඕන වෙලාවක මම එන්නම් ඒ වීඩියෝ එකත් එක්ක කම්පෙයා කරලා බලන්න ඒක තමයි සාර්ථක ක්‍රමය මං කිව්වේ ඉස්සර ගුවාගේ හෙන්රි කල්දේරාගේ ඇස් දෙක පේන්නේ නැහනේ ඇස් දෙක පේන්නේ නැති මිනිස්සුන්ට ඒක පේනවා ඕන මිනිස්සුන්ට මම ඒ වීඩියෝ එක බැලුවා ඒ වීඩියෝ එකයි මගේ අතර බැලුවාට පස්සේ ඒ උන්ට උපන්දයන් පොඩියෙකුට පාව ඔක දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමය ඒක විද්‍යාත්මක පරීක්ෂණ වලට යන්න ඕනේ නැහැ මගේ පස්සෙන් එලවන්න මේ CID එකද පොලිස් බල දාන්න ඕනේ නැහැ ලේසි මම දෙනවනේ ඒකට මේ උසාවි නියෝග ගන්න ඕනේ නැහැ ස්වේච්ඡාවෙන් මං ඉදිරිපත් වෙලා දිනනවා ඉදිරිපත් ඒ මං ඉදිරිපත් වෙනවා වගේ මට චෝදනා කරන ඔය ශමිලා ලියනාරච්චි කියන මුඩුක්කු ගෑණි ජීවන් ප්‍රසාද් කියන හොරගෙඩියයි නන්දිමාල් කියලා කියන අටෝ ගත්ත තිරිසන් බල්ලයි පුළුවන් නම් එකතු වෙන්න කියනකෝ මාත් එක්ක හැපෙන්නෙන්න කියනකෝ නන්දිමාල්ටම අභියෝග කරන්න පුළුවන් නම් එන්න කියලා මාත් එක්ක නන්දිමාල් කියලා කියන්නේ මගේ ටොයිලට් එක කන්නවත් සුදුසු නෑ නන්දිමාල් චන්දිමාල් ශමිලා ලියනාරච්චිට පුළුවන් නම් මගේ ටොයිලට් එක කන්න දෙන්න එන්නම් කියන කඩ දෙන්න මම මේ ආවේගෙන් කතා කරන මේ ඇත්ත කතා කරන්නේ මොකෝ මං හම්බ කරපු සල්ලි ලක්ෂ 63000ක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් බෙදලා දීලා තියෙන ධනට පිනට මට මඩ ගහන්න ඔය කිසිම කෙනෙකුට අයිතියක් නෑ නීතියක් තියෙනවා මඩ ගහන්න නැතුව නීතියට යන්න මං හැම කෙනාටම කියන්නේ නීතියට යන්න නීතියක් තියෙන ඕන කෙනෙකුට නීතියෙන් පිට යාලා එනෝ නම් මට නීතියෙන් පිට ඊට වැඩි දේවල් කරන්න පුළුවන් නීතියෙන් පිට නමුත් මං අද වෙනකන් එකක් නීතියෙන් පිට කරලා නෑ මේ අන්තිම අවස්ථාව ඒ කට්ටියට දෙන මේ අන්තිම අවස්ථාවෙන් යාලා ප්‍රයෝජනේ නොගත්තොතින් හරි විදිහට හැසිරු නැදුනොත් ප්‍රියාන් මැනික් දකුණේ කියලාත් පෙන්වන්න පස්සට යන්නේ නැහැ කියන එකත් මං කියන ඒ රන්දිමාල්ලට ඔය හැමෝටම ක්‍රියාත්මක වෙනවා ඊයේ මගේ ගෙදර CID එකෙන් ආවා CID එකෙන් එල මගේ ස්ටේට්මන්ට් එකක් අරගෙන ගියා ඌමනානම් මට කිව්වා ඌමනානම් මහත්තයා අපි ආපු එන්නම් කියලා මං කිව්වා ඕන වෙලාවක එන්න මම දැන් එන්නම් මාසයක් කර තියාගෙන ඕක පරීක්ෂණය කරන්න මං CID එකේ මහතුරුන්ට කිව්වා ඒ මිනිස්සු බූරුව නෙවි CID එකේ ඉන්නේ මන්දබුද්ධකයෝ නේ මිනිස්සු දන්නවා මේක ඇත්ත නැත්ත මොකද්ද මොනවද කියන්නේ කියන එක දන්නවා මගේ මං බිස්නස් කරනකොට මගේ බැංක් ස්ටේට්මන්ට් බැංකුව අප්ඩේට් වෙනවා දවස පුරා අප්ඩේට් වෙනවා මහා බැංකුවට යනවා ඒව රහස් පොලිසියට යනවා අපි බිස්නස් කරන දේවල් මේ ඔය ශමිලලා කෑ ගැහුවට මන්දබුද්ධකයෝ වගේ අපි හොරු නම් අපි ජරාසත්තු නම් මෙච්චර දේවල් අපිට රටේ කරන්න බෑ මේ රටේ බුද්ධිංශ තියෙනවා මේ රටේ හමුදාවල් ඉන්නවා මේ අර CID දිනනවා ඒ උන් නිදි නෑ ඔය කෑ ගැහුවට නමුත් උන්ට දිවස් නෑ ඒ මිනිස්සු දිවස නෑනේ හොයාගෙන ක්‍රමානුකූලව යන්නේ මොකද ඒකම හොයනවා දැනටත් ඔන්න මං CID එකට යනවා ඒ සම්බන්ධව එක කොල්ලෙක්ගෙන් කට උත්තරයක් ගන්න දිනයි කියලා ගුවා ඒ කොල්ලවත් එක්කගෙන යනවා මම CID එකට දැන් මට එන්න කියලා ඒ OIC කතා කරලා ගුවා OIC මත කතා කරලා ගුවා මං ඒකත් යනවා ගිහින් ඒත් දෙන්නේ මේක නිර්දෝෂී මම ඒක කොහොමද නිර්දෝෂී නමුත් ඇත්ත කෙනා හොයාගන්න කියන දැනට විතරයිනේ CID එක මේක ක්‍රියාත්මකයි කවුද නැහැ කියලා කියනක බොරුවක් CID එක ක්‍රියාත්මකයි CID එක මේ හැංගිලා නැහැ කොහෙවත් අනිත් එක මට සල්ලි දීලා CID එක ගන්න එච්චරේ කොන්දපණ නැති හිඟන්නව නැහැ CID එකේ හොඳ ශ්‍රේෂ්ඨ මිනිස්සු ඉන්නේ බුද්ධිමත් මිනිස්සු ඒකේ ඉන්නේ ඒක තමයි ඇත්ත අවසන් වශයෙන් මම අසල සම්පත් දේශපාලනට එනවා නම් මම ඔහුගේ ඉදිරි ගමනට හදවතින්ම ආශිර්වාද කරනවා පක්ෂ මොකකින් එයිද කියලා මම දන්නේ නැහැ මොකෙන් ආවත් මේ රටට දෙයක් කරන්න මේ සමාජයට දෙයක් කරන්න ඔබට ධීරිය ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
පැමිණ සිටින මීඩිය ආයතනවල සියලු දෙනාටම මම ස්තුතිය පුද කරනවා. ඒ මීඩියා ආයතන සියලු දෙනාටම රට වෙනුවෙන් යමක් කරන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා, ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි. මම දේගිරි ප්‍රියංග පුෂ්පකුමාර. මගේ මේ බ්‍රෑන්ඩඩ් නේම් එක, මගේ බිස්නස් නේම් එක ප්‍රියාන් මැණික්.